අනුරාගේ උපරිම තෘප්තිය උදෙසා පැරණි කාමශාස්ත්‍ර ග්‍රන්ථානුසාරයෙන් පැහැදිලි කිරීමක් ලිංගිකත්වය කවුරු එළිපිට කතාබහ නොකරන එහෙත් සමස්ත මිනිස් ප්‍රජාවේ පැවැත්ම තීරණය කරන්න වූ මාතෘකාවක්. ආගමික, සමාජීය, සංස්කෘතික වටපිටාවක පොහොසත් මිනිසුන් චින්තනයක් හිමි ජනතාවක් ජීවත්වන අප රටේ ලිංගිකත්වය පිළිබඳ මතය තවදුරටත් සංගවා වසන් කර ගැනීම යහපත් වූ ලිංගික ජීවිතය පිළිබඳ දැනුමක් අවබෝධයක් ලැබීමට සුදුසු මාර්ගද තිබිය යුතුයි. නමුත් එහෙම කියලා බටහිර සංස්කෘතීන්ට අපගේ සාරධර්ම සිරිත්විරි දැහැ ගැනීමට අපි ඉඩ දිය යුතු නැහැ. ඒක පළමු කාරණාවයි. මලට හානි නොකර රොන් ගන්නා මීමැස්සන්සේ අපගේ සංස්කෘතික පදනමට හානි නොවනසේ දැනගත යුතුම දේ දැනගත යුතුයි. දන්නා නොදන්නා සැමගේ බුද්ධිමය දැනගැනීම පිණිස මේ වීඩියෝ වහරා කියවෙන කරුණු කාරණා බුද්ධිය සහ දැනුම වඩවා ගැනීමටත් යහපත් වූ යුගදිවියක් ගත කිරීමටත් උපයෝගී වේවායයි අමුතු වීඩියෝ අපගේ ප්‍රාර්ථනයයි. ඔබට මෙසේ ඉදිරිපත් කරන්නා සෝබාදහමේ පැවැත්මටත් මිනිස් ප්‍රජාවේ සහ සත්ව ප්‍රජාවේ පැවැත්මට සහ අනෙකුත් බොහෝ ජීවි ගුණයන්ගේ පැවැත්මට කාම රාග බව ඉවහල් වෙනවා. එහිදී ස්ත්‍රීන්ගේ භූමිකාව ප්‍රධාන වෙනවා. ස්ත්‍රීන් විසින් ඇති කරනු ලබන කාම රාග උද්දීපනයන්ට පුරුෂයා වසඟයට පත්වන බවත්, එසේ නොමැතිව පුරුෂයාගේ කාමෝද්දීපනයක් ඇති නොවන බවත්, පුරුෂයා සෑම මොහොතකම උත්සාහ කරනු ලබන්නේ සෝබාදහමෙන් වෙන්වන්නට බවත් කපිල මහා ඍෂිවරයා සඳහන් කරනවා. කාන්තාව නොමැති තැනක රාගය ඇති නොවේ. රාග සිතුවිල්ලේ මූල බීජය කාන්තාවයි. තනි අතකින් අත්පුඩි ගසන්නට බැරුවාසේ ස්ත්‍රී පුරුෂ එක්වීමකින් ලෝකේ පැවැත්මට අවශ්‍ය බොහෝ සාධකයන් ගොඩනැගෙනවා. පුද්ගලයක උපත ලබනා මොහොතේ පවතින ග්‍රහතත්ව මත එම පුද්ගලයාගේ කායික මානසික හැසිරීම් පිළිබඳ සහ පූර්ව වර්තමාන සහ අනාගත කාලයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිකර ගැනීමට ජ්‍යොතිෂ ශාස්ත්‍රයට හැකියාව පවතිනවා. මේ ආදී වශයෙන් ගත් කල පුද්ගලයාගේ කාම ජීවිතය පිළිබඳව පැහැදිලි කර ගැනීම ජන්මපත්‍ර පරීක්ෂාවට හැකියාව තිබෙනවා. ස්ත්‍රී පුරුෂ විවාහයකදී පොරොන්දම් බැලීමේදී පවා ප්‍රධාන ස්ථානයක් අඹුසැමි කාම ජීවිතයට හිමිව තිබෙනවා. සමහරුන් අධිකාම යෝගයක් සහිතව උපදිනවා. තවත් සමහරුන් සාමාන්‍ය කාමරාගී බවින් යුතු අතර අවශ්‍ය පමණට භාවිතා කරනවා. තවත් සමහරුන් ලිංගික බෙලහීනතාවයන්ගෙන් මෙන්ම කාම උන්මාද නම් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නේ. වර්තමාන විවාහ දිවිය ආදරය, ආර්ථික ශක්තිය, ලිංගිකත්වය යන පදනමේ පිහිටනවා. ආදරය නැතත් ආර්ථික ශක්තිය සහ ලිංගික දිවියේ සමවර්තාවේ විවාහ දිවියේ කිසියම් ස්ථාවරතාවයක් ගොඩනගයි. මුදල් සහ ලිංගිකත්වය ප්‍රධාන සාධක දෙක වෙනවා. ආදරයත් ආර්ථික ශක්තියත් ලිංගිකත්වයත් සමසමව පවත්නා පවුල් දිවියේ බාධා, අවහිරතා, ගැටලු, අසමිගතා ඉතා අඩුයි. වර්තමානයේ විවාහ පොරොන්දම් පරීක්ෂාව සිදු කළ යුත්තේ ඉහත ප්‍රධාන සාධකයන් තුනට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් විය යුතුයි. බාහිරට අනාවරණය නොවන ගිනි ගැනීම් විවාහ දිවියේ පවතිනවා. එයින් බොහොමයක මූලාරම්භය සොයා බැලීමේදී විශේෂයෙන් හමුවන්නේ අඹුසැමියන් අතර නිසි වටහා ගැනීමක්, අවබෝධයක් ලිංගික දිවිය පිළිබඳ නොමැතිවීමයි. රහසේ දුක් විඳිනවා, මානසික පීඩා ඇති කරගන්නවා. පසුතැවීම්, කලකිරීම සමග යම් අවස්ථාවන් වලදී සියදිවි නසා ගැනීම සඳහාද පෙළඹවීම ඇති කරනවා. සම්මතයට පිටින් යන්නා අසම්මත සම්මතතා ඇති කරගන්නවා. විවාහපත් අයකු සිය විවාහයෙන් පසුව අනියම් සම්මතතා ඇති කරගන්නේ නම් ඒ බහුල වශයෙන්ම ලිංගිකත්වයේ මූලික අරමුණු කරගත් සම්මතතාවක්. එයින් එපිට සම්මතතා ඇතිවන්නේ නම් ඒ කලාතුරකින් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ මේ වගේ මෙවැනි සිදුවීම් මගින් අවසානයේ සිදුවන්නේ යහපත්ව පවත්වාගෙන යාමට හැකිව තිබූ විවාහ දිවියන්ට පවා අවාසනාව ළඟාවීමයි. එකෙකු තම සතුට සොයා යද්දී තවෙක් අයකු මහත් චිත්ත වියෝගයෙන් පීඩාවට පත්වෙනවා. නමුත් දෙදෙනා අතර මන අවබෝධයක් සහ දැනුමක් පවත්වාගෙන ආවේ නම් මෙවැනි සිදුවීම් සිදුවන්නේ ඉතාමත් අඩු වශයෙන්. එම නිසා විවාහ දිවිය ඇතුළත රහස සහ රසය පිළිබඳව මන අවබෝධයක් අඹුසැමියන් අතර පවත්වා ගැනීම ඉතා වැදගත් සාධකයක්. පුටුවක කකුල් සතර සම්බරව පවතින්නේ නම් පුටුව මත ඔළුවෙන් සිටගෙන හෝ සිටිය හැකි. ඒ වුණාට පුටුවක කකුල් හතර සම්බර නැත්නම් ඔළුවෙන් සිට ගන්නවා තියා සාමාන්‍ය පරිදි හෝ සැනසිල්ලේ වාඩි වී සිටීමට පවා නොහැකි බව ඔබට තේරෙනවානේ. මෙවැනි තත්ත්වයක් වර්තමානයේ මෙන්ම අතීතයේදී පැවතුණා. රජ දරුවන්ට සිය කාම සම්භෝගයේ උදෙසා අන්තඃපුර පැවතුණා. රජුට සිය බිරින්දෑවරුන් ඉදිරියේ කාම වීරයෙකු වීමට සිදු වුණා. මෙවැනි වටපිටාවක ක්‍රිස්තු පූර්ව 400-200 අතර යුගයේ වාත්සයායන නම් පඬිවරයා විසින් කාමසූත්‍රය නම් ග්‍රන්ථය රචනා කරනු ලැබුවා. මෙවැනි කෘතිහරහා රජවරු කාමශාස්ත්‍රය හැදෑරුවා.
ඉන් පසුකාලීනව කාමසූත්‍ර නම් කෘතිය ලෝකේ බොහෝ රටවල පරිවර්තන කෘතියක් බවට පත් වුණා. කාමසූත්‍ර පොත කාම ශාස්ත්‍රයේ ඉතා වැදගත් කරුණු කාරණා අනාවරණය කරනවා. ඉන්පසු කාලීනවද බොහෝ කෘති මේ හා සම්බන්ධව දියවී තිබුණා. මෙවැනි කාමශාස්ත්‍ර ග්‍රන්ථයක දැක්වෙන යහපත් අඹුසැමි සම්බතතාවයේ පදනම සකසාගත හැකි කරුණු කීපයක් මෙතැනින් සිට ඉදිරියට අපි ගෙනහැර දක්වනවා. කාමසේවනයේ අවස්ථා තුනකට බෙදා වෙන් කළ හැකි. ඒ මොනවද කියලා ඔබ දන්නවද? ලිංගික එක්වීමක් සිදුවන්නේ ක්‍රමිකවයි. ඒ සඳහා පූර්ව සූදානමක් අවශ්‍යයි. ඒ අනුව පූර්ව සූදානම සම්භෝගයේ යෙදීම සහ සුරාන්තය යනුවෙන් අවස්ථා තුනක් පවතිනවා. පුරුෂකගේ ලිංගික සූදානමට වඩා කාන්තාවකගේ ලිංගික සූදානම වෙනස්. ඇයි ඒ සඳහා ක්‍රමයෙන් වටපිටාව සකසා ගන්නේ. නිදහස් පරිසරයක නිදහස් මානසිකත්වයක් යටතේ ඇයට වඩා සුවදායක සහ පහසුදායක ලෙස කාම සම්භෝගය සඳහා සූදානම සකසා ගැනීමට හැකි වෙනවා. මෙම තත්ත්වය පුරුෂයා විසින් හඳුනා ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. මේ සඳහා මාසයේ ඒ ඒ දිනයන්ට අනුව කාම නිල පිහිටන ආකාරය ගැනද වාත්සයගේ කාම සූත්‍ර ග්‍රන්ථය දැක්වෙනවා. මීට අමතරව වාත්සය විසින් සිප ගැනීමේ ඉරියව් ගැනත් ඉතා දීර්ඝව කතා කරනවා. ඉතින් ඒ ගැන කාමසූත්‍ර පොත කියවා ඇත්නම් ඔබ දන්නවා ඇති. එමෙන්ම සිප වැළඳ ගැනීම වලදී තම ප්‍රියයා කැමති ක්‍රමයක් භාවිතා කිරීමටත් ඇයගේ හෝ ඔහුගේ සියුම් සිතුවිලි ක්‍රියාකටයුතු හඳුනාගෙන සිටීමත් යහපත් වෙනවා. ඒ වගේම සිප වැළඳ ගැනීම සඳහා ඉතා සංවේදී ලෙස භාවිතා කළ හැකි ශාරීරික ස්ථානයන්ද මෙසේ මේ පොතේ සඳහන් වෙනවා. ඒ අනුව හිස, දෙයස් මතුපිට, නළල, කන්පෙති, කම්මුල, දෙතොල්, දිව, ගෙල, පියයුරු, නාභිය, නාභියෙන් පහළ යටිබද ප්‍රදේශය, ස්ත්‍රී යෝනි, පුරුෂ ලිගුව, ස්ත්‍රී බගමනිය සහ දෙකලවා යන ස්ථානයන් විශේෂ කොට සඳහන් කරනවා. මුවගින් සැපීමත් නියගින් කෙනෙක් වීමත් යම් පමණට භාවිතා විය යුතු බවත් සඳහන් වෙනවා. මේ ආකාර වූ නානාවිධ ක්‍රියා මගින් ස්ත්‍රී පුරුෂ කාම සම්භෝගයේ විශේෂ සුවයක් අඹුසැමියන් දෙදෙනාට ලැබීමට හැකි වෙනවා. මෙහි සඳහන් කරනු ලැබීමේ මේ පොතපත මගින් උපුටාගත් ක්‍රම විදි කිහිපයක් පමණයි. තවත් ඕනෑතරම් දේවල් මෙහි පවතිනවා. එය දෙදෙනෙකුගේ ආදරණීය එක්වීමකින් සහ දෙදෙනා අතර පවත්නා මනා අවබෝධයෙන් යුතුව වැඩිහිටි පාඨක ඔබද අත්අදා බැලිය යුතුයි. එයින් තවත් අයෙකුගේ සතුටට බාධා නොවීම වැදගත්. මෙහිදී තවත් වැදගත් දෙයක් පවසිය යුතුයි. ඉහත සෑම ඉරියව්වක්ම පාහේ ස්ත්‍රීන්ගේ බගමනිය නම් අවයවය ස්පර්ශ වන ආකාරයට පවතී. මේ වැදගත් වේ. කෙසේ හෝ වේවා දෙදෙනාගේ කැමැත්ත අකමැත්ත මත සෞඛ්‍ය බල දුබලතා අනුව සුදුසු ක්‍රියා කටයුතු අනුගමනය කිරීම දෙදෙනාගේ සුවදායක බවට හේතු වෙනවා ඇති. අනෙක් අතට එක් අයෙකු පෙර අනෙක සුරාන්ත තත්ත්වයට පත් වුවහොත් අනෙකාගේ කාර්ය අවසන් කිරීම දක්වා වූ කාලය තුළ ඔහුට හෝ ඇයට සිය සහයෝගය ලබා දීම එකිනෙකාගේ වගකීමයි. තම කටයුත්ත ඉටුවීමෙන් පසු අත්හැරීම, ඉවත්ව යාම ආදිය මගින් නැතිවන්නේ අනෙකාගේ තෘප්තියට බාධාවක් මෙන්ම සිද්බිදීම. එතෙක් දෙදෙනා ගොඩනගාගත් ශක්තිමත් බැඳීම බිඳ වැටෙනවා. මේ හරහා ඇතිවන ගැටලු පවුල් දිවියේ පැවැත්මට තදින්ම බලපාන බව ඔබ මතක තබා ගත යුතුයි. විවාහ දිවියේ නොයෙක් ඛේද, භින්නතා රාත්‍රිය ඇති වෙනවා. විශේෂයෙන් කාන්තාවන් තුළින් මෙම ලක්ෂණයන් හඳුනා ගැනීමට හැකි. කාන්තාව ගණිකාවක් දක්වා සිය කාමයේ විහිදුවාලන අතර ඒ ආකාරයෙන්ම තම ලිංගික උත්තේජනය හකුළුවාගෙන තබා සිටින අවස්ථාවක් දකින්නට පුළුවන්. කාලයත් සමග නිසි කාර්යශූරත්වයක් ඇති කරනවා. මානසික පීඩා, කරදර, දරුවන් සම්බන්ධ ගැටලු වගේම තමන්ට තවත් අයෙකු සමග පැවසීමට නොයෙකුත් වූ තත්ත්වයන් මනසේ සිර කර ගනිමින් කාන්තාව කටයුතු කරනවා. මෙම තත්ත්වයේ යම් යම් පුරුෂයන් කෙරෙහිද හඳුනා ගන්න පුළුවන්. සමහරු ලිංගික උදාසීනත්වයක් පෙන්වනවා. තමාගේ කාර්ය හනිකීටු කර ගැනීමට තවත් සමහරුන් කටයුතු කරනවා. මත්පැන්නාදී සී විකල් ද්‍රව්‍යයන් භාවිතා කරමින් සිය බිරිඳ අසීමිත ලෙස නිදිහානේ අපහසුතාවයට පත් කරනවා. එමෙන්ම තම බිරිඳගේ කාම රාගයේ පමණ නොදැන ලිංගික උත්තේජනයන් භාවිතා කරමින් සිය කායික සතුට පමණක් තකා කටයුතු කරන පිරිමින්ද දකින්නට පුළුවන්. ඒ වගේම ලිංගික දිවි ඇතිවන පුරුෂ බෙලහීනතාවයන් හේතුවෙන් මානසික වශයෙන් දුබල වී අසරණ භාවයට පත්වන පුරුෂ පාර්ශ්වයේද කොතෙකුත් ඉන්නවා. මෙවැනි ආකාර වූ සියලු තත්ත්වයන්ගේ අවසාන අසුභ බලපෑම ඇති කරනු ලබන්නේ විවාහ දිවියේ සහ පැවැත්මටයි. තම බිරිඳ ස්වාමියා විසින් පෝෂණය කරන්නා වගේම අඹුසැමි ලිංගික දිවියේ සමබරතාවයේද පවුල් දිවියේ යහපැවැත්මට සාධකයක් වෙනවා. මෙම තත්ත්වයන් දෙදෙනා අතර ඇතිවන අන්‍යෝන්‍ය බැඳීමෙන් සමතයකට පත් කරගත යුතුයි. ශාරීරික දුබලතාවයන්ගෙන්, මානසික දුර්වලතාවයන්ගෙන් පිරෙන්නේ නම් බිය පසක තබා නිසි ප්‍රතිකාර පිළිවෙත් ඉටුකර ගැනීම යහපත්. මානසික චිකිත්සාවක් අවශ්‍ය නම් සුදුසු දැනුමතුකම් ලබාගත හැකි වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා.
පසුතැවීමට හේතුව ළඟ තබා ගනිමින් ඒ හරහාම පසුතැවෙමින් කල්ගත කරනවාට වඩා නිසි පිළිතුරු සොයා ගැනීම වැදගත්. ඒ වගේම උපත් පාලන ක්‍රම භාවිතා කිරීමේදී පවා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යහපත්. මොහතක සතුටක් වෙනුවෙන් ඔබ ලබා ගන්නා උපත් පාලන පෙති හෝ ලිංගික උත්තේජක වර්ග අවසානයේ අතුරු ආබාධයන් සඳහා මඟ පාදනවා. පැරණි අප රටේ සමාජයේ උපත් පාලන ක්‍රම ලෙස භාවිතයට ගත්තේ රසායනික ක්‍රමයක් නෙමෙයි. චන්ද්‍රයාගේ ග්‍රහ ගමන අනුව යෙදෙනා දිනයක් රික්ටාව පවතින දිනේ ලිංගික එක්වීමකින් හදිසි දරු උපත් වළක්වා ගත හැකි. එනම් ජලවක, නවවක, තුදුස්වක යන නිති රික්ටාවන් වෙනවා. මේ ඉහත සඳහන් කර ඇති විශේෂා අමෘත කලාව ඇසුරෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පැරණි නිරෝගී දරු සම්පත් සඳහා සුදුසු දිනයන් දැන සිටියා. මෙම වීඩියෝ අවසාන වශයෙන් ඒද කෙටියෙන් මෙසේ දක්වන්න. කාන්තාවකගේ උසස් දිනෙන් පසු 8වන, 10වන, 12වන, 14වන දිනයන්හි ලිංගික එක්වීමකින් වාසනාවන්ත පුතුන් පිළිසිඳ ගන්න අතර මාසුද්ධියෙන් 5වන, 7වන, 9වන, 13වන සහ 15වන දිනයන්හි ලිංගික එක්වීමකින් වාසනාවන්ත දූවරුන් පිළිසිඳ ගන්නවා. ඒ වගේම මෙවැනි කියමනක් පවතිනවා. බිරිඳ සිය සැමියා ඉදිරිපිට වෙසඟනක් ලෙස හැසිරිය යුතුයි. අනෙක් අතට නොසිදි කාමයේ ගින්න ඔබගේ නොසන්සිඳනා කාම ගින්න තුල ඔබ දැවීමටපත් කරනවා. ඉතින් අමුතු වීඩියෝ අපි අද ඔබ වෙත ගෙනාවේ ශ්‍රී ලංකා ජන සමාජයේ අදටත් බොහෝ දිනකට පවතින ගැටලුවක් සම්බන්ධවයි. නමුත් මේ වීඩියෝ මගින් අපි හිතනවා ඔබට යම් කිසි සුවයක් එහෙම නැත්නම් යම් කිසි අලුත් දෙයක් මනසට එකතු වෙන්නට ඇති. ඉතින් ඔබගේ දිව්‍ය වාසනාවන්ත සතුටින් පිරි දිවියක් තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. එමනම් නැවතත් ජීවිතයට අලුත් ජීවිතයට අවශ්‍ය මෙවැනි වීඩියෝකින් හමුවෙමු. ගිහින් එන්න ඔබට සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.